ගරු කතානායකතුමනි අපි සූදානම් නැහැ මහපාරේ ඉන්න මිනිස්සුන්ව මේ රටේ ජනතාව රවට්ටන. ඒ අයගේ දුක්ගින්න වේදනාව අපි අපිට තනතුරු වලට පරිවර්තනය කරගන්නට සූදානම් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට අපි සූදානම් නැහැ. මම කැමති මේ මොහොතේ මගේ ආත්ම ගරුත්වයත් කොන්දක් කශේරුකාවත් කෙලින් තියාගෙන මේ කාරණාව කියන්න. ගරු කතානායකතුමනි ප්‍රතිපත්ති රකින්න මම තනතුරේ ඉන්නත් සූදානම් තනතුරෙන් යන්නත් සූදානම් දේශපාලනෙන් විශ්‍රාමයෙන්ටත් සූදානම් ඒ ඔක්කොට මම ලෑස්ති. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මේවා ඇහෙන අය හොඳින් අහගත්තට කමකුත් නැහැ. හැමෝටම ඇහෙන්නයි කියන්නේ. ලක්ෂ 220ට. ඉන්නත් සූදානම් කියනවනම් යන්නත් සූදානම්. විශ්‍රාමයෙන්ටත් සූදානම්. හැබැයි හොරු එක්ක වාඩි වෙලා හොර කිවිසුම් වලට නම් සූදානම් නැත. බොහෝ පැහැදිලිව කියන්න ඕන. මම ගරු කතානායකතුමනි. හවුද? ගරු කතානායකතුමනි. මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියන්න කැමති ඔබතුමාට ඔබතුමා දන්නව හොඳින් මේ රටේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් වුණා. දින 52 කුමන්ත්‍රණය. ඒ දින 52 කුමන්ත්‍රණ කාලවකවානුවේදී මගේ මතකෙන් මම කියන්නේ ඔක්තෝබර් 26ට පෙර 10 වතාවක් මට අගමැති වෙන්න කිව්වා. ඒකෙන් පස්සේ 61 වතාවක් යෝජනාව අගමැති වෙන්න කිව්වා. මම කවදාවත් එවකට ඒ නායකත්වයට මම ද්‍රෝහි වුණේ නැහැ. හැබැයි බොහොම කනගාටුයි මම මේක කියන්නේ. මම පළවෙනි වතාවට මේක මම කියනවා. මට මතකයි මමත් ක්‍රිෂන්ත කුරේ මහත්මයාත් අරලියගහ මන්දිරේ ඉඳලා අපි ගියා පැජට් රෝඩ් නේද එකට කියන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා හමු වෙන්න අගමැති වෙන්න නෙමෙයි නිත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව පත්තුණු අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කරා අරලියගහ මන්දිරේ ගිලියට බැස්සා විතරයි බ්‍රේකින් නිවුස් ගහනවා මෙන්න සජිත් යනවා හිටපු ජනාධිපතිත් එක්ක කුමන්ත්‍රණය කරන්න. ඒ නිසා විවිධාකාරයට අපි කරන කියන දේවල් විවිධ පුද්ගලින් විවිධාකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. කියන්නා කෙසේ කීවත් මම විශ්වාස කරනවා අසන්නා බුද්ධිමත්ව මේ සියල්ලකටම ඇහුම් දෙන කාලය අද ප්‍රවේශ වෙලා තියෙනවා. ඉතින් මොහොම පැහැදිලිව කියන්න කැමති ආණ්ඩුවට බැරි නම් කරන්න අපි සූදානම් નિયમિત ක්‍රමවේදය තුල ඒ වගකීම් බාර ගන්න. අපි වගකීම් වලින් පැනලා යන්න සූදානම් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි මේ වගකීම් බාර ගන්නකොට අපිට 20 වෙනි සංශෝධනයක් තියෙන්න බෑ. අපට විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන්න බෑ. එහෙම කරලා මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ කණ්ඩායම එක්ක අපිට ආණ්ඩු කරනවායි කියලා හිතන්නවත් බෑ. ඒක තමයි මහ පොළොවේ යථාර්ථය.